අයිබෝවන් සුබ උදෑසනක් දරුදරියනි ස්වාධීන රූපවාහිනී සේවය හා කැලණිය විශ්වවිද්‍යාලයේ ජනසන්නිවේදන අධ්‍යයන අංශයේ ඒකාබද්ධව පවත්වන ලබන අධ්‍යාපනික සාකච්ඡා මාලාවේ තවත් පියවරක් අපි මේ සිදු කරනු ලබන්නේ අද අප සාකච්ඡාවට භාජනය කරන්නේ සන්නිවේදන හා මාධ්‍ය අධ්‍යයනයේ විෂය නිර්දේශයේ අන්තර්ගත කරුණු පිළිබඳවයි එම විෂය නිර්දේශයේම අපට තිබෙනවා සන්නිවේදන අධ්‍යයන ප්‍රවේශය කියන මාතෘකාව ප්‍රධාන මාතෘකාවක් එම මාතෘකාවේ සන්නිවේදන වර්ගීකරණය හා සන්නිවේදන සංකල්ප කියන මාතෘකා දෙක පිළිබඳව තමයි අද අපගේ සාකච්ඡාව සිදු කරන්න බන්නේ කැලණි විශ්වවිද්‍යාලයේ ජනසන්නිවේදන අධ්‍යයන අංශයේ මහාචාර්ය මාපා තිලකරත්න මහතා ඒ වගේම කොළඹ විශ්වවිද්‍යාලයේ හොරණ ශ්‍රීපාලි මණ්ඩපයේ මණ්ඩපාධිපති ආචාර්ය ටියුඩර් වීරසිංහ මහතා අද සාකච්ඡාවට සහභාගී වෙනවා අද අප සාකච්ඡාවට මාතෘකා කරගත් සන්නිවේදන වර්ගීකරණය පිළිබඳව අපි පැහැදිලි කිරීමක් කරනවා නම් ඒ පිළිබඳව දර්දරේනේ ඔබගේ විෂය නිර්දේශයේ මූලික කරුණු පහක් පිළිබඳව අපට දක්නට ලැබෙනවා. ඒ කරුණු පහට අතිරේකව අපි ප්‍රධාන වශයෙන්ම සාකච්ඡා කරනු ලබන කරුණු හතරක මූලික ලක්ෂණයන් පිළිබඳව අවධානයක් යොමු කරනු ලබනවා. එම කරුණු හතර ඔබට දැන් තිරේ දිස්වෙනවා ඇති. පළවෙනි එක තමයි අන්තර්වර්ත්‍ී පුද්ගල සංවේදනය. දෙවෙනි කාරණේ තමයි අන්තර් පුද්ගල සංවේදනය තුන්වෙනි කාරණේ තමයි සමූහ සංවේදනය හතරවෙනි කාරණේ තමයි ජන සංවේදනය කියන මේ කරුණු හතර කරුණු පහක් විදියට සමහර අය සඳහන් කරනවා විශ්ව සංවේදනය ඒ වගේම චන්ද්‍රිකා සංවේදනය යනාදී වශයෙන් සඳහන් කරන අවස්ථාවනොත් තිබෙනවා අපිට මේ සාකච්ඡාව තුළදී ඒබඳු කරුණු පිළිබඳව විශ්ලේෂණාත්මකව කතා කරන්න පුළුවන්කම තිබෙනවා කැමති පළමු කොට මේ අන්තර්වර්ති පුද්ගල සංවේදනය කියන කාරණය පිළිබඳව මහාචාර්ය මාපා තිලකරත්න මහතාගෙන් විමර්ශනය කරන්නට මොන විදියටද අපි මේක විවරණය කරගන්නේ කොහොමද දරුදරියන්ට වඩාත් පහසු විදියට අපට මේක තෝරා දෙන්නට පුළුවන්කම තිබෙන්නේ අන්තර්වර්ති පුද්ගල සංවේදනය කියලා කියන්නේ එකම පුද්ගලයා තුළ ඔහු විසින්ම කෙරෙන සංවේදනය මේක සොයන් සංවේදනය කියලාත් කියනවා ඒ කියන්නේ පුද්ගලයෙකු විසින් ඔහු තුළම කෙරෙන සංවේදනය ඉංග්‍රීසියෙන් කියනවා ඉන්ට්‍රා පර්සනල් කමියුනිකේෂන් කියලා අපි උදාහරණයක් විදිහට ගත්තොත් එහෙම කිසියම් පුද්ගලයෙකුට යමක් හිතුනොත් අපි කියමු නිදිමතයි අපි කියමු බඩගිනි අපි කියමු ගමනක් යන්න ඕනේ කියලා ඔහුට හිතුනහම ඔහුම ඒකට ප්‍රතිචාර දක්වලා ඒක ක්‍රියාත්මක කරනවා මෙතෙන්දී ඉතා වැදගත් කාරණා දෙකක් තියෙනවා ඒ තමයි පංචේන්ද්‍රයන් සහ මොළය දැන් අපි දන්නවා සෙන්ට්‍රල් නර්ව් සිස්ටම් කියලා එකක් තියෙනවා ඒ කියන්නේ මධ්‍ය ස්නායු මණ්ඩලය කියන එක මේකෙදී අපේ ඉන්ද්‍රියක් වශයෙන් අපි ඇහැ ගත්තාම මේ ඇහැ සහ මොළය අතර සම්බන්ධතාව තමයි මෙතන ක්‍රියාත්මක වෙන්නේ සංනිවේදනයේ පැත්තෙන් එක පැත්තකින් අනෙක් පැත්තෙන් කන සහ මොළය අතර සම්බන්ධතාව අපි කියමු මෙහෙම රූපවාහිනිය නරඹන වෙලාවට අපි දකිනවා කිසියම් රූප රාමුවක් කිසියම් වැඩසටහනක් රූපවාහිනිය මාධ්‍ය තුල. එතකොට ඇහෙන් තමයි අපි ඒක දකින්නේ. ඇහෙන් දැකලා අපි තීරණය කරනවා තීරණ දෙකකට එනවා එකක් තමයි මේක බලන්න ඕන කියන එක. ඒ තීරණ යන්නේ ඇහෙන් මොළයට ගිහිල්ලා මොළය තමයි ඒ තීරණ තීන්දුව ගන්න පණිවිඩය මොළයට ගෙනිච්චන් පස්සේ මොළය තීන්දුව කරනවා ඒක බලන්න ඕන කියලා. සමහර විට තව අවස්ථාවක මොළය තීන්දුව කරනවා ඒක එපා කියලා. බලන්න ඕන කියලා මොළය තීන්දුව කරන් පස්සේ තමා තුළම කෙරෙන සංවේදනයේ ප්‍රතිඵලයක් විදිහට ඒ වැඩසටහන නරඹනවා. මොළය තීන්දුව කරොත් එහෙම ඒ දැකපු වැඩසටහන එපා කියලා ඒ වැඩසටහනෙන් වෙනත් වැඩසටහනකට අපි මාරු වෙනවා. දැන් මේක ඇහැයි මොළයයි අතර සම්බන්ධතාව. ඒක මධ්‍ය ස්නායු මණ්ඩලය තුළ ක්‍රියාත්මක තත්වයක්. ඊළඟට අපිට කනට ඇහෙන ශබ්ද කනට ඇහෙන ශබ්ද ශ්‍රවණේන්ද්‍රිය මගින් මොළයට ගෙනිච්චන් පස්සේ මොළය කියනවා ඒක අහන්න කැමතියි කියලා ඒ අනුව අපි ඒක අහන්න පටන් ගන්නවා. එහෙම නැත්නම් මොළය තීන්දුව කරනවා ඒක අහන්න බෑ කියලා එතකොට අපි ඒක අහන එක වළක්වනවා. ඒ නිසා අපිට මේ හැම අවස්ථාවකම සංනිවේදනය දිහා බැලුවාම ඇහැ සහ කන අතර සම්බන්ධතාව මොළයත් එක්ක තියෙන ඉතා වැදගත් වෙනවා. ඒ නිසා
තමන්තුල තමා විසින්ම කෙරෙන සංනිවේදනය තමයි අන්තර්වර්තී පුද්ගල සංනිවේදනය කියලා කියන්නේ. අපි තව උදාහරණයක් ගත්තොත් පන්ති කාමරය තුල ගුරුවරයා උගන්වන වෙලාවට දරුවනි දැරියනි ඔබ සමහර විට ඒ දේශනෙට සවන් නොදී ඔබේ මනස පන්ති කාමරයෙන් එළියට ගිහිල්ලා සමහර විට ගෙදර ගිහිල්ලා එහෙම නැත්නම් තවත් තැනකට ගිහිල්ලා ආපහු ඔබේ මනස පන්ති කාමරයට එනවා. ඒ කියන්නේ ඔබ තුල අන්තර්වර්තී පුද්ගල සංවේදනයක් පැවතිච්ච බවයි. නැවත ඔබ ගුරුවරයාට සමන් දෙන්න පටන් ගන්නවා. එනිසා අපිට පේන එක කාරණයක් තමයි අපේ හිත ඒකාග්‍ර කර ගැනීම අසීරුයි. අර හිත හීලා නැහැ කියලා කතාවක් තියෙනවනේ. ඒ වගේ හිත එක්තැනක තබා ගැනීම අසීරුයි. හිත දුවනවා. මේ තත්වය මත ඒ හිත එහාට මෙහාට ගිහිල්ලා ගන්න තීරණ තීන්දු අපි සංනිවේදන ක්‍රියාවලිය තුළ සිදු කරනවා. කියමනක් තියෙනවා අපිට තියෙන්නේ පළඟැටි මනසක් කියලා. grasshopper's mind කියලා. ඒ කියන්නේ පළඟැටියා එක තැනක ඉන්නේ නැහැ තැනින් තැනට පයින්නවා. ඒ වගේ තමයි අපේ හිතත්. එතකොට අපි ඒ අනුව අපේ හිතේ ක්‍රියාකාරීත්වය අනුව අපි තුළ සිදුවෙන සංනිවේදන ක්‍රියාවලිය අන්තර්වර්ති පුද්ගල සංනිවේදන ක්‍රියාවලිය කියලා නම් කරනවා. ඔව් මම හිතන්නේ ඒ ඊට අතිරේකව අපට එකතු කරන්න පුළුවන් දැන් පුද්ගලයේ තිබෙන යම්කිසි පෞරුෂයේ පිළිබඳව කරුණු තීරණ ගැනීමේදීත් අන්තර්වර්ති පුද්ගල සංවේදනය කියන එක වැදගත් වෙනවා. මොකද පුද්ගලයෙකු පිළිබඳව යම් යම් ආකාරයකට ඒ පුද්ගලයා දෙස බලා තීරණ ගැනීමේදීත් අපට කිසියම් මේ අන්තර්වර්ති පුද්ගල සංවේදනය කියන එක වැදගත් වෙන බව සඳහන් කරන්න පුළුවන්. ඒ සමගම හිතන්නේ ඊළඟට අපට වැදගත් වන සංවේදන විග්‍රහය තමයි වර්ගීකරණයේ තිබෙන්නේ පුද්ගලාන්තර සංවේදනය එහෙම නැත්නම් අන්තර්වර්තී පුද්ගල සංවේදනය එහෙම අන්තර් පුද්ගල සංවේදනය කියලා අපි හඳුන්වන ලබන්නේ අන්තර් පුද්ගල සංවේදනය එහෙම නැත්නම් ඒක පුද්ගලාන්තර සංවේදනය කියලාත් අපි හඳුන්වන ලබනවා. ඒකේ අදහස් කරන දේ තමයි පුද්ගලයන් දෙදෙනෙක් අතර සිදුවන සංවේදනය කියන එක. පුද්ගලයන් දෙදෙනෙක් අතර සිදුවන සංවේදනය අපි අන්තර් පුද්ගල සංවේදනය යනුවෙන් හඳුන්වනවා. එහෙම නැත්නම් පුද්ගලාන්තර සංවේදනය කියලා හඳුන්වන ලබනවා. දැන් පුද්ගලයන් දෙදෙනෙක් අතර සිදුවන සංවේදනය ගත්තාම අපි දන්නවා දරුවනේ ඔබ මිතුරෙක් සහ තවත් මිතුරෙක් සමග සාකච්ඡා කරනකොට අපි කරන්නේ පුද්ගලාන්තර සංවේදනයක්. ඔබට ඉතාමත් පැහැදිලිව පේනවා ඔහුගේ තිබෙන ප්‍රකාශන ලක්ෂණයන් පේනවා. ඔහු කොයි ආකාරයටද කතා කරන්නේ කියන එක පිළිබඳව හඳුනාගැනීමේ හැකියාවක් තිබෙනවා. ඒ වගේම ඔහුගේ තිබෙන යම් යම් ලක්ෂණ ඉඟි බිඟි ඒ වගේම මුහුණේ තිබෙන ස්වරූපයන් යනාදී මනාව දැක ගැනීමේ හැකියාවක් තිබෙනවා. යම් කිසි විදියකින් කෙනෙක් කිව්වොත් එහෙම අද මට හරිම සතුටුදායක දිනයක් කියලා කියන්නට පුළුවන්. හැබැයි මේ කිව්වාට කිසියම් විදිහකින් පුද්ගලයාගේ මුහුණෙන් පේනවා නම් සතුටුදායකකමක් නැති බව ඒක අන්තර් පුද්ගලාන්තර සංවේදනයේදී අපට දක්නට ලැබෙන ප්‍රධාන ලක්ෂණයක් වෙනවා. ඒ කියන්නේ පුද්ගලයා පිළිබඳව මනාව අවබෝධයක් ලබා ගැනීමට පුද්ගලාන්තර සංවේදනය කියන එක ඉතාම වැදගත් වෙනවා. ඈත අතීතයේ සිටම්ම මිනිසුන් විසින් පවත්වාගෙන එන ලද ප්‍රධානම සංවේදන ලක්ෂණයක් විදිහට තමයි අප පුද්ගලාන්තර සංවේදනය කියන එක හඳුන්වන්නේ. ඒට අනිත් හේතුව තමයි දැන් යම්කිසි විදියකින් සමාජයේ පිළිබඳ පුද්ගලයන් පිළිබඳව යම් අවබෝධයක් ලබා ගන්නටත් ඒ වගේම සංදේශය කියන පුද්ගලයාට එහෙම නැත්නම් පණිවිඩයක් ඉදිරිපත් කරන පුද්ගලයාට තමාගේ පණිවිඩය කිසියම් ආකාරයෙන් නැවත සකස් කර ගැනීමටත් හැකියාවක් පුද්ගලාන්තර සංවේදනයේ තුළදී අපට දක්නට ලැබෙනවා. ඉතින් ඒ නිසා අර පුද්ගලයාගේ තිබෙන ප්‍රතිචාර වැනි ලක්ෂණ මනාව හඳුනා ගන්නට උපකාරී වන සංවේදන ලක්ෂණයක් විදිහට තමයි අපි පුද්ගලාන්තර සංවේදනය හඳුන්වනු ලබන්නේ. මම හිතන්නේ අද ඔබට දැන් මේ අපි පුද්ගලයන් ඉදිරිපිටත් තමයි මේක සිදුවන්නේ. මොහොන්ට මොහොන්ලා කරන සංවේදනයක් නෙමේ පුද්ගලාන්තර සංවේදනය කිව්වම. දැන් හැබැයි වෙන්නට පුළුවන් දැන් දුරකථනයක් මාර්ගයෙන් සමහර විට අපට පුද්ගලාන්තර සංවේදනය සිදු කරන්න පුළුවන්. ඒ නිසා තාක්ෂණය පාවිච්චි කරමින් එකිනෙක අතර සම්බන්ධතාවක් පවත්වා ගැනීමේ හැකියාවක් තිබෙනවා. දැන් මම හිතන්නේ මේ කාරණේ පිළිබඳව අපට තවත් විස්තර කතා කරන්න පුළුවන්. නමුත් අපි ඊළඟ කාරණේට ගියොත් එහෙම ඊළඟ කාරණේදී සඳහන් කරන කාරණේ තමයි ප්‍රධාන වශයෙන් වර්ගීකරණය තිබෙන්නේ සමූහ සංවේදනය කියන එක. ඒක ඉතාමත් වැදගත් සංවේදන විධික්‍රමයක්. ආචාර්ය ටියුඩර් අපි මේ සමූහ සංවේදනයේ ඈත අතීතයේ සිටම මම හිතන්නේ ඉතා ප්‍රබල විදියට පාවිච්චි කරන සංවේදන වික්‍රමයක්. ඒක අද දක්වා තිබෙන සංවේදන ක්‍රමයක් නේද? ඔව්. අත වශයෙන්ම දැන් අර අපේ වර්ගීකර සංවේදන වර්ගීකරණය ක්‍රියාවලිය තුළ අපිට සාමාන්‍යයෙන්
තුන්වෙනි අවස්ථාවට හඳුනා ගන්න ලැබෙන එක දෙය තමයි මේ සමූහ sannivedanaya එහෙම නැත්නම් මේකට group communication කියලාත් කියන එහෙම නැත්නම් කණ්ඩායම් sannivedanaya වචන කීපයක් එහෙම පාවිච්චි වෙනවා. නමුත් මෙහි මූලික වැදගත්ම මෙහි ආහාරය ගත්තොත් දැන් අපි කිව්වා අන්තර් පුද්ගල එහෙම නැත්නම් පුද්ගලාන්තර sannivedana කියන්නේ පුද්ගලයින් දෙදෙනෙක් අතර සිදුවන sannivedana ක්‍රියාවලිය. ඒතකොට මෙතෙන්දී අපිට එනවා ගම්ම වෙනවා පුද්ගලයින් සමූහයක්. එහෙම නැත්නම් පුද්ගලයින් දෙදෙනෙකුට වැඩි ප්‍රමාණයක්. මේක සමාජ විද්‍යාව තුළ මේක ඇත්ත වශයෙන්ම සමාජ විද්‍යාත්මක සංකල්පයක්. මේ සමූහය කණ්ඩායම එහෙම නැත්නම් මේ ගෲප් එකක් කියලා කියන්නේ කොච්චර පුද්ගලින් සංඛ්‍යාත්මක වශයෙන් කොච්චර ප්‍රමාණයක්ද කියන එක පිළිබඳව එවිද මේ 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 අදහස් තියෙනවා එකමති කියන එක. නමුත් පොදුවේ ගත්තහම අපිට තේරෙනවා මේ පුද්ගලයින් දෙදෙනෙකුට එක්කෙනෙකුට වඩා වැඩි ප්‍රමාණයක් වුණොත් දෙදෙනෙකුට වඩා වැඩි ප්‍රමාණයක් වුණා එතන සමූහයක් උරනගෙනවා. එතකොට මේක වෙනස අපි හඳුනා ගන්න ඕනේ මේ දැන් මානව සමාජයේ ඒකකයක් විදිහට. දැන් මේක සමූහය කියන්නේ යම්කිසි ඒකකයක්. උදාහරණ දැන් පවුල කියන්නේ ඒකකයක්, පුද්ගලයා කියන්නේ ඒකකයක්, සමාජ පන්තියක් කියන්නේ ඒකකයක්. එතකොට ඒ සමාජ විද්‍යාත්මක වැටහීමත් එක්කම අපි බැලුවොත් මේ සමූහය එහෙම නැත්නම් කණ්ඩායමක් කියන්නේ යම්කිසි සමාජ විද්‍යාත්මක ඒකකයක්, මිනිසුන් ප්‍රමාණයක් එකට කටයුතු කිරීමේ සහ එකට විසීමේ ජීවත්වීමේ ප්‍රතිඵලයක් විදිහට ඔවුනොවුන් අතර ගොඩනැගෙනවා යම්කිසි ආකාරයක සම්බන්ධතා. ඒතර ඒ සම්බන්ධතාට ඒක එක ලක්ෂණයක් තමයි ඒ සමූහය තුළ සිදුවෙන sannivedana ක්‍රියාවලියත් ඇත්ත වශයෙන්ම. දැන් උදාහරණයක් විදිහට දැන් සමූහය තුළ සිදුවෙන sannivedana ක්‍රියාවලියට වඩා හුඟා දුරට වෙනත් පුද්ගලාන්තර sannivedana සිදුවෙන sannivedana ක්‍රියාවලිය. sannivedana වුණාට දැන් අර මානව සමාජ ඒකකයක් අනුව දැන් සමූහය තුළ සිදුවෙන්නේ ඒක වෙන විදිහ. ඔබ කිව්වා පුද්ගලාන්තර sannivedanayේදී දැන් අපි කියන දේ පිළිබඳ අපිට බොහොම ඍජු විදිහටම ප්‍රතිචාර දක්වන්න පුළුවන්. ඒ කියන්නේ අන්නෝන්‍ය අවබෝධයක් ඇති වෙන්න පුළුවන්. ඒක එහෙම එකක් තියෙනවා. නමුත් දැන් මෙතින්දිත් ඒක මේ සමූහය තුළ ඒක සිදුවෙන්න පුළුවන්. නමුත් සමූහය තුළ එක පුද්ගලෙක් ගත්තාම ඒ පුද්ගලයාගේ తත්වය දෙන්නෙක් අතර අන්තර්පුද්‍ර sannivedanayේදී තියෙන එක්කෙනෙක් අතර තත්ත්වයට වඩා වෙනස් ඇත්ත වශයෙන්. මොකද අර සමූහයේම තියෙන ගති ලක්ෂණ බලපානවා තනි පුද්ගලයාට. සමූහය තුළ ඉන්න තනි පුද්ගලයාට ඇත්තත්. ඒතොර ඒ අනුව සමූහ sannivedanayේ තියෙන එක වැදගත්කමක් තමයි ඒක sannivedanayේ මේක වර්ගීකරණය තුළ එන්නේ එක මට්ටමක. අපි කිව්වා දැන් අර කලින් මහාචාර්ය මාපා කිව්වා දැන් අන්තර්වර්ති පුද්ගලයා. එතකොට ඒක එක මට්ටමක් sannivedanayේ. එක මට්ටමක් එක එකක්. ඒ වගේම පුද්ගලාන්තර sannivedanaya එක තවත් මට්ටමක්. දැන් සමූහ sannivedanaya කියන්නේ තවත් මට්ටමක්. ඒකට ආවිච්ච ගුණාංග තියෙනවා. ඒතර ඒ ගුණාංග අපිට පුළුවන් මනෝවිද්‍යාත්මකව ඒ වගේම සමාජ විද්‍යාත්මකව අපිට ඒක අනවරණය කරගන්න. දැන් මානව ඉතිහාසයේදී බැලුවොත් අර ඔබ කිව්වා වගේ ඇත්ත වශයෙන්ම මානව සංහතියේ සමාජ පරිණාමයේදී හා ශිෂ්ටාචාර නිර්මාණය වීමේදී ඒ වගේම විවිධ දාර්ශනික ආගමික මේ අදහස් පද්ධති නිර්මාණය වීමේදී සමූහ sannivedanaya ඉතාමත්ම තීරණාත්මක කාර්යභාරයක් ඉෂ්ට කරලා තියෙනවා. දැන් උදාහරණයක් ගත්තොත් අපි දැන් ලෝකේ ප්‍රධාන ආගම් ගත්තොත් අපි බෞද්ධ ආගම, හින්දු ආගම, ඉස්ලාම් ඒ වගේ මේ ආගම් කතෝලික. ඒතොර මේ ආගම් මුලින්ම ඇත්ත වශයෙන් මුලින්ම මේ ක්‍රියාත්මක වුණේ සමූහ sannivedanaya ඔස්සේ. ඒතොර සමූහයන් තමයි මේක ඇතුලේ මේ දැන් ක්‍රියාත්මක. ඒතොර සමූහ sannivedanaye ප්‍රතිඵලයක් විදිහට තමයි ඒවා ඇත්ත වශයෙන්ම ප්‍රචාර වෙන්න පටන් ගත්තේ. එතකොට sannivedanaye මූලාරම්භයටත් ඇත්ත වශයෙන්ම මානව sannivedanaye මූලාරම්භයටත් මේ මිනිස්යාගේ තියෙන මේ සමූහිකත්වය සමූහයක් තුල කටයුතු කිරීම වැදගත් වෙලා තියෙනවා. ඒ කියන්නේ අපි කියන්නේ මිනිසාගේ භාෂණයේ පව ඇතුනේ ඉස්සෙල්ලාම ඇතුනේ මම නෙමේ අපි. කියන්නේ අපි කියන්නේ අපි සමූහය. ඒතකොට සමූහය තුලින් තමයි මේ සම්බන්ධතාවය ගොඩනගන්නේ. ඊට පස්සේ තමයි මම කියන පුද්ගලයා බිහි වෙන්නේ ඇත්ත වශයෙන්ම. දැන් අපි දැන් බැලුවෙන්නු පේන ඉස්සලා මම ඇතු වෙලා ඊට පස්සේ එකතු වුණාම අපි හැදෙනවා කියන. නමුත් මුලින්ම සමූහයක් හිටියේ. සමූහය තුල මිනිස්සු කල්පනා කළේ එකම මට්ටමට ඇත්ත වශයෙන්ම. එකම මට්ටමකට. නමුත් මිනිස්යාගේ සමාජ සංස්කෘතික ආර්ථික වර්ධනයත් එක්කම මිනිස්සු වෙන වෙනම මේ කල්පනා කිරීමේ හැකියාව. එහෙම නැත්නම් අර මමත්වය අර තමන් පිළිබඳ අපි කියන අර පුද්ගල භාවය නිර්මාණය වෙන්න පටන් ගන්නවා. එතකොට දැන් ඒ හින්දා අර මම කිව්වේ මේ සමූහය කියන එක ඉතාමත්ම sannivedana ඉතිහාසය හා මානව සමාජ පරිණාම ඉතිහාසයේ ඉතාමත්ම වැදගත් වෙනවා. මේ අද සමකාලීන වශයෙන් අපිට උරුමකට
කරලා සියලුම ආගමික ශාස්ත්‍ර දාර්ශනික ආදී වගේ උරුමයන් අපිට මේ මේ උගද්දුරට අපිට උරුම කරලා දීලා තියෙන්නේ අත්ත වශයෙන්ම එක්තරා ආකාරකින් මේ සමූහ sannivedanaye ඔස්සේ දැන් උදාහරණයක් දැන් බෞද්ධ මේ මේ ලිපි ලේඛන ග්‍රන්ථ අරුඩු වෙන කලින් භික්ෂුන් වහන්සේලා සමූහ වශයෙන් අවුරුදු 100 ගණනක් මේක මේ මේ බහනකවරු වශයෙන් බහනකවරු වශයෙන් ඒක තමයි මම අපි දැන් බැලුවොත් දැන් අපේ ග්‍රාමීය සමාජය ගත්තොත් එහෙනම් දැන් අපේ ගම්වල ගත්තොත් දැන් කමත ආශ්‍රිතව ඒ වගේම බණ මඩුව පන්සල් ඒ වගේම කෝවිලේ තිබෙන ඒ වගේම පල්ලි අපි බැලුවොත් එහෙම සමූහ sannivedane නේද බොහෝ කොට දකින්න ලැබෙන්නේ කමත ආශ්‍රිතව තියෙන අපි ගත්තාම දැන් මරණාධාර සමිතියක් ගත්තොත් ඒ සමූහ sannivedane කියන්නේ එතකොට මේ සමාජයේ පවත්වාගෙන යාම සඳහා උපකාරී කරන sannivedana විධික්‍රමයක් කියන ප්‍රබල විධික්‍රමයක් ඇත්ත දැන් උදාහරණ බැලුවොත් දැන් මේ සමූහ sannivedane මතුවෙන විවිධ ස්වරූප තියෙනවා දැන් උදාහරණයක් විදියට දැන් පැරණි සමාජයේ අර අම්බලම වගේ දැන් ඒ වෙන් ඒ වස්රූප දැන් ගමේ තියෙන ප්‍රශ්න සාකච්ඡා කරන රැස් වෙන තැන ඊළඟට ලිඳ ළඟ සමහර විට ඒක වෙන්න පුළුවන් එහෙම නැත්නම් පන්සලේ බණ මඩුවේ එහෙම නැත්නම් අපි හිමු දැන් සමහර යම් කිසි දේශපාලන රැස්වීමක් ඇතුළු ඒක අදහස් ප්‍රමාණ කර ගැනීම දැන් මේ වගේ කමතේ අර කිව්වා වගේ හේනේ ගොවිපලේ දැන් මේකේ සමේතර පන්ති කාමරේ වුණා සමූහ sannivedana පන්ති කාමරේ දේශන ශාලාවේ ඒ වගේ මේ සාමාන්‍යයෙන් ජනයා ගැවසෙන ජනාකීර්ණ තැන්වල අඩුවෙඩි වශයෙන් මේ සමූහ sannivedana තමයි මූලික වශයෙන් ඇත්තම ක්‍රියාත්මක මේ මේ සමූහ sannivedanaයේදී සිදු වෙන පුද්ගලින් අතර යම්කිසි සම්බන්ධතාවයක් තමයි ඒ පුද්ගලින් දැන් ඒක සමූහ sannivedana හුඟක් වෙලට මේ මතුවෙන්නේ එක්තරා ආකාරයකින් පුද්ගලින් අතර පුද්ගලාන්තර sannivedana ස්වරූපයක නමුත් අර සමූහය කියන ඒකකයේ තුල තමයි ඒක නිර්මාණය වෙන්නේ හැඩගැහෙන්නේ එතකොට ඒක එතකොට එතෙන්දී අර සමූහයේ තියෙන ගති ලක්ෂණ බලපානවා පණිවිඩයට ඇත්ත වශයෙන්ම ඒක ඊටමත් වැදගත් දෙයක් දැන් අපි කියමු දැන් අන්තර්වර්ති sannivedanaයේදී ඒක එකම එක ස්වරූපයක් නික එක ස්වභාවයක් එක තියෙනවා එතකොට ඒ වගේ පුද්ගලාන්තර sannivedana ඒ ස්වභාවය නැහැනේ ඊටට වෙනස් ස්වභාවයක් තියෙනවා එතකොට මේ සමූහ sannivedana ඊටත් වෙනස් ස්වභාවයක් එතකොට වෙනස් තලයක් ඇත්ත වශයෙන්ම ගත්තත් අපිට කියන්න පුළුවන් ඒ හින්දා අර ඔබ කිව්වා වගේ මේක අපේ සංස්කෘතික දේශපාලන සාහිත්‍යයේ වර්ධනයන්ට අපේ විතරක් නෙමෙයි දැන් ලෝක ඉතිහාසය බැලුවත් මේ සමූහ sannivedana බොහොම බලපාලා තිනවා කණ්ඩායම් අපි දැන් 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 ප්‍රංශය වගේ යුරෝපීය වගේ රටවල් වල ලේකකින් දාර්ශනිකින් අපි කියමු දැන් කෝපි කඩේක එහෙම නැත්නම් ඒ කැපේ එක රැස් වෙලා සාකච්ඡා කළා ඒවා මේ වෙන. ඒක සමූහ sannivedana. ඒක පෝෂණය වෙන්න පටන් ගන්නවා ඒ අදහස්සේ තියෙන දේවල් ඇත්ත වශයෙන්ම. ඒ වගේම අපේ සංස්කෘතියට අනුවත් අපේත් ඒ වගේ ඕන තරම් ඒ වගේ දේවල් සමූහ sannivedana සිදුවෙන ස්වරූප මේ අපිට අත්දකින්න ලැබෙනවා. පුළුවන්කම තියෙනවා. මම හිතන්නේ අපිට ඊළඟ කාරණයට ගියොත් අප ටිකක් අප දෙදෙනාටම සම්බන්ධ වෙන්න පුළුවන් මහාචාර්ය තිලකත්න සහ ටියුටට. දැන් අපි ඉතාම වැදගත් එක තමයි දැන් මේ ජන sannivedana කියන කාරණේ. අත ඉතාමත් මම හිතන්නේ ගැඹුරු ආකාරයට සහ විවිධාකාරයෙන් සාකච්ඡාවට භාජනය කළ හැකි මාතෘකාවක් බවට මේ ජන sannivedana කියන එක පත්ව තිනවා. ජන sannivedana කියලා අපි හඳුන්වනු ලබන්නේ ජන මාධ්‍ය භාවිතා කරමින් විශාල පිරිසකට තොරතුරු අදහස් යනාදී ඉදිරිපත් කිරීම ජන sannivedana ස්වරූපය කියන එක තමයි බොහෝ කොට අපි සරල විදියට විග්‍රහ කරනවා නම් විග්‍රහ කිරීමට හැකියාවක් තිබෙන්නේ. ඒ සඳහා මාධ්‍ය රාශියක් තිබෙනවා. දැන් ඔබට තිරේ දිස් වෙන ආකාරය විවිධ ආකාරයේ මාධ්‍ය ජන මාධ්‍යයන් විදියට අපි හඳුන්වනවා පුවත්පත, ගුවන් විදුලිය, රූප වාහිනී, අන්තර්ජාලය, ඒ වගේම පෝස්ට්, ඒ වගේම අද තියෙන අන්තර්ජාල මොබයිල් ෆෝන් වැනි දේවල් මේ සියලුම ජංගම දුරකථන මේ ආදී සියලු දේම අද ජන මාධ්‍යයන් බවට පත්ව තිබෙනවා. ඒ ජන මාධ්‍යයන් වල තිබෙන බලපෑම හිතන්නේ ඉතා විශාල විදියට අද සමාජයට දක්නට ලැබෙන දෙයක්. දැන් ජනමාධ්‍ය වල තිබෙන මූලික ස්වરૂපය තමයි එය ජනමාධ්‍ය පාවිච්චි කරමින් විශාල පිරිසකට ආමන්ත්‍රණය කරන්නට ලැබීම කියන එක. ඒ වගේම ඒක මහජන ව්‍යාපාරයක් විදිහට තමයි සඳහන් කරනු ලබන්නේ. ජනතාවට වඩා සෙත සලසන ජනතාව වෙනුවෙන් ඒ වගේම සංවර්ධන ව්‍යාපෘතිය ඉදිරිපත් කරන ජනතාවගේ එදිනෙදා කටයුතු පිළිබඳව උනන්දුවක් දක්වනු ලබන කරුණු තමයි ජන sannivedanaය තුළ දක්නට ලැබෙන්නේ. දැන් අප දන්නවා වර්තමානයේදී ජනමාධ්‍යයන් හඳුන්වන සිව්වන ආණ්ඩුව කියලා හඳුන්වනවා. මොකද ඒ තරම් බලපෑමක් සිදු කරනවා. ව්‍යවස්ථාදායකයේ, විධායකයේ, අධිකරණයේ කියන මේ කරුණු හතරට රටක බලය පවත්වා ගැනීම සඳහා උපකාර වන මේ කරුණු තුනට අතිරේක තවත් කාරණයක් විදිහට තමයි ජනමාධ්‍ය එකතු වන්නේ. ඒක නිසා සිව්වන බලවේග
සිවවන ආණ්ඩු විතර බොහෝ දෙනා හඳුන්වනු ලබනවා ජන මාධ්‍යයන් ජන සංවේදනයේ සඳහා උපකාර වෙන මේ ජන මාධ්‍යන්ගල ස්වરૂපය. ඒ එක්කම මම හිතන්නේ අපට වැදගත් වෙන එක තමයි ජන සංවේදන ක්‍රියාවලිය පිළිබඳ විග්‍රහ කරනකොට විග්‍රහ කරන විද්‍යුත් මේ විද්‍යුත් මාධ්‍යයන් සහ ඒ වගේම මුද්‍රිත මාධ්‍ය කියලා කොටස් දෙකකට බෙදනවා. ඒ වගේම සමහර අය අද බෙදනවා සාම්ප්‍රදායික මාධ්‍ය හා නව මාධ්‍ය විදියට බෙදනු ලබනවා. මම හිතන්නේ අපට බැලුවොත් එහෙම මුල් කාලයේදීම අපට ජනමාධ්‍යයක් විදියට එන්නේ පුවත්පතයි අපට සාකච්ඡා කිරීමට හැකියාවක් තිබෙන්නේ. පුවත්පත මුල්ම කාලයේදී ආරම්භ වුණු බවක් අපට සඳහන් වෙන්නේ 16 වැනි සියවසේදී පමණ. ඒ වගේම ගුටෙන්බර්ග් විසින් මුද්‍රණ යන්ත්‍රයේ සොයා ගැනීම පසුව යම් ආකාරයකට මේ පුවත්පත් ප්‍රභාවී වීමට අපිට එක්තරා පසුතලයක් සැදුනා. ඒක දීර්ඝ ඉතිහාසයක් තිබෙන කාරණයක් නිසා අපි ඒ පිළිබඳව වඩාත් විස්තරාත්මකව සාකච්ඡා කරන්නට යන්නේ නැහැ. නමුත් පුවත්පත වඩාත්ම ප්‍රබල මාධ්‍යයක් විදියට අපට අද සමාජය තුළ ක්‍රියාත්මක වෙන බවක් දක්නට ලැබෙනවා. අපි පුවත්පත් මාධ්‍ය වල තිබෙන ලක්ෂණයන් වගේම අපි බැලුවොත් එහෙම ගුවන් විදුලි මාධ්‍ය ගත්තොත් ගුවන් විදුලි මාධ්‍ය මා හිතන්නේ සමාජයට විශාල බලපෑමක් සිදු කරන මාධ්‍යයක්. මහාචාර්ය මාපා මේ පිළිබඳව විග්‍රහයක් කරනවා නම් ජනමාධ්‍ය පිළිබඳව කතා කරනකොට මහාචාර්යතුමා කිව්වා වගේ මුල් කාලයේ බෙදීමක් තිබුණා විද්‍යුත් මාධ්‍ය සහ මුද්‍රිත මාධ්‍ය කියලා. වර්තමානයේ වෙනකොට මේක ටිකක් වෙනස් වෙලා තියෙනවා. නූතන මාධ්‍ය සහ නව මාධ්‍ය, මොඩර්න් මීඩියා, නිව් මීඩියා, එහෙම නැත්නම් සම්ප්‍රදායික මාධ්‍ය සහ නව මාධ්‍ය කියලා. ඒ වගේම අද තව කෙනෙක් මතයක් ඉදිරිපත් කරනවා පරණ මාධ්‍ය සහ නව මාධ්‍ය කියලා, ඕල් මීඩියා ඇන් නිව් මීඩියා කියලා. කෙසේ නමුත් මේ සියලු වර්ගීකරණයන් තුළ අපි දකින ගුවන් විදුලිය, පුවත්පත, සිනමාව, රූපවාහිනිය, අන්තර්ජාලය ඉතාම ප්‍රබල බලපෑමක් සමාජයට කරනවා. ඒක බොහොම පැහැදිලියි. අපි වර්තමානයේ ගත්තොත් ජාත්‍යන්තරව සහ දේශීයව විවිධ මාතෘකා සමාජයට අරගෙන ඇවිල්ලා තියෙන සාකච්ඡාවට ජනමාධ්‍ය. ජනමාධ්‍ය මේ පුංචි දේවල් සමහර විට ලොකු මාතෘකා බවට පරිවර්තනය කරලා තියෙනවා. ඒ ජනමාධ්‍යයන් අතර ගුවන් විදුලිය ප්‍රබලම තැනක් ගන්න මාධ්‍යයක් විදිහට හඳුන්වා දෙන්න පුළුවන්. ලෝකේ අතිශයින්ම ජනප්‍රිය මාධ්‍ය රූපවාහිනී මාධ්‍ය. ඒකේ තර්කයක් නැහැ. නමුත් ලෝකයේ වඩාත් ව්‍යාප්ත මාධ්‍ය විදිහට දකින්නේ ගුවන් විදුලි මාධ්‍ය. අපි ගුවන් විදුලි මාධ්‍ය තුළ තියෙන විශේෂත්වය තමයි, වැදගත්කම තමයි, ක්ෂණිකව ඕනෑම තොරතුරක් ඉදිරිපත් කිරීමේ හැකියාව ගුවන් විදුලියට තියෙනවා. තොරතුර තියෙනවා නම් කිසිදු සූදානමකින් තොරව අනෙක් දේවල් පිළිබඳව අවධානය යොමු නොකොට තොරතුර ඉදිරිපත් කිරීමේ හැකියාව ගුවන් විදුලි මාධ්‍ය තුළ තියෙනවා. ඊළඟට ගුවන් විදුලි මාධ්‍ය ජාතික මට්ටමින් තියෙනවා, ඊළඟට ප්‍රාදේශීය මට්ටමින් තියෙනවා, ප්‍රජා මට්ටමින් තියෙනවා. මේ විදිහට ගුවන් විදුලියේ විවිධ ස්වરૂප අපට හඳුනා ගැනීමට පුළුවන්කම තියෙනවා. ඔව් මම හිතන්නේ අපි ඊළඟට අවධානය යොමු කරොත් අචර්ටිවුඩ අපි දැන් රූපවාහිනී මාධ්‍ය, රූප මාධ්‍ය විදිහට ගත්තොත් මේ මාධ්‍ය සිනමාව, රූපවාහිනිය සහ අන්තර්ජාලයත් එක්ක අපි සම්බන්ධව කතා කළොත් ඒ වගේ තිබෙන ලක්ෂණයන් සහ ස්වરૂපයන් පිළිබඳව කොහොමද අපි බොහොම කෙටියෙන් දරුවන් පෙදූ දරුවන් පැහැදිලි කරලා දෙන්නේ? ඔව් අත වශයෙන්ම දැන් අර කිව්වාගේ දැන් මේ අපි ජනමාධ්‍ය දැන් විශේෂයෙන්ම මානව සංගතියේ සමාජ පරිණාමයත් එක්කම රොබ කිව්වාගේ 17 වෙනි සතවර්ෂයේදී වගේ තමයි ජාතික රාජ්‍යයන් බිහිවීමත් එක්කම පළමු වරට මේ ජනමාධ්‍යයන් බිහි වෙන්නේ. නැත්නම් විශේෂයෙන් මුලින්ම පුවත්පත් හා සංගරා බිහි වෙන්නේ. එතකොට ඊට එහිඳා අපි දරදරියෙන් දැනගන්න ඕන මේ ජනමාධ්‍ය කියන එක හැමදාකම තිබිච්ච එකක් නෙමෙයි. අත්ත වශයෙන් ඒකට නිශ්චිත ඓතිහාසික සම්භවයක්, විකාශනයක්, ඉතිහාසයක් තියෙනවා. ඒක දැනුත් යම්කිසි ආකාරයකට වෙනස් වෙමින්, සංවර්ධනය වෙමින්, විකාශනය වෙමින් පවතින. ඒ අනුව පුවත්පත 13 සතවර්ෂය පටන් අරගෙන ඊට පස්සේ 20 වෙනි සතවර්ෂය වෙනකොට අත්ත වශයෙන්ම විද්‍යුත් මාධ්‍ය වර්ධනය වෙන පටන් ගන්නවා විශාල විදියට මේ 20 වෙනි සතවර්ෂයේදී. එතකොට මේ රූපවාහිනිය, එහෙම නැත්නම් සිනමාව හා රූපවාහිනිය කියන මේ අපි කියන විද්‍යුත් මාධ්‍ය, එහෙම නැත්නම් මේ රූපය මුල් කරගත්ත
සන්නිවේදන මාධ්‍ය මේ බිහි වුණා. ඒතොර මේකත් එක්ක වුණ දේ තමයි මේ මානව වර්ගයාගේ සන්නිවේදනය අපි කලිනුත් කිව්වා ඔහු ක්‍රමානුකූලව තමන්ගේ සන්නිවේදන ස්වරූප සන්නිවේදන හැකියාවන් සන්නිවේදන මෙවලම් නිරන්තරවම දිගටම වර්ධනය කර ගැනීමේ ලොකු ආයාසයක වර්ධනය පවතින ඇත්ත වශයෙන්ම එහි ක්‍රියාවලිය ප්‍රතිඵලයක් විදිහට මේ මේ රූපහානි මාධ්‍ය හා විශේෂයෙන් රූපහානි මාධ්‍ය බිහිවෙන්නේ අපිට දැන් අපි බැලුවොත් ඓතිහාසිකයේ මේකටත් එක කල්පනා කරලා බැලුවොත් ඊට කලින් තිබිච්ච උදාහරණයක් විදිහට මුද්‍රිත මාධ්‍ය එහෙම නැත්නම් පුවත්පත ඊට වඩා මානව සමාජයේ පුද්ගලින් අතර ක්‍රියාකාරකම් ඔවුන් අතර තියෙන සම්බන්ධතාවයන් සංකීර්ණ වෙන්න පටන් ගන්නවා. ඔවුන්ගේ ආර්ථික සමාජ ජීවිතය යම්කිසි ආකාරයකින් ටිකක් ගැටලු සහගත ස්වරූපයෙන් වලට වර්ධනය වෙන්න පටන් ගන්නවා. එහෙනම් මේ අර පුද්ගලින් අතර අර කලින් තිබිච්ච අර සමාජයේ තිබිච්ච හුදකලා ගතිය මේ නැති වෙලා ගිහිල්ලා එක්තරා ආකාරයකට අර අපි කියන අර මේ මැක්ස් ප්‍රොඩක්ෂන් එහෙම නැත්නම් මේ සංහතික නිෂ්පාදන ක්‍රියාවලිය පටන් ගන්නවා. ඒ කියන්නේ පුද්ගල භාවය කියන එක මේ වැදගත් වෙන්නේ නැතුව ගිහිල්ලා සමාජය තුළ මතුවෙන පටන් ගන්න මේ මැස් කියන කට්ටියට. මැස් කියලා කිය අපි දැන් ජන කියන නමුත් එහෙම නැත්නම් බොහොම නෙවරදුව කියනවා නම් සංහතිකයෙන් ඇත්ත වශයෙන්ම. ඒ කියන්නේ මේ අපි මේ ජන සම්නිවේදනයේදී එහෙම නැත්නම් ජනමාධ්‍යයේදී ආමන්ත්‍රණය කරන්නේ මේ පුද්ගලින්ට නෙමෙයි ඇත්ත වශයෙන්ම. එහෙම නැත්තම් මේ ජනයටත් නෙමෙයි මේක මේ යම්කිසි ආකාරයක මේ මැසස්ලා කියන මේකුල මේ සංහතිකය මේක මේ රොක්තක් පොදියක් විදිහට හැඩගැහිලා ඉන්න පිරිසක්. එතකොට අර පුවත්පත්වලිනුත් මුල් කාලෙදී මේ කාරණේ කළා. නමුත් මේක එන්න වර්ධනය වීම දැන් අද බැලුවත් අපි ලෝකේ කෝටි 700ක් විතර මිනිස්සු ඉන්නවා. දැන් අපේ රටෙත් ලක්ෂ 200ක් විතර මිනිස්සු ජීවත් වෙනවා. මේකෝල්ලෝ අන්නුන් වශයෙන් සම්බන්ධ විද ක්‍රියා කරන මේ ඔක්කොම එක සමස්තයක් විතර පාලනය කරන්න අවශ්‍යයි. මෙන්න මේ පාලනය කිරීම සඳහා පහළ වෙන මෙවලම් තමයි ඇත්ත වශයෙන්ම මේ මාධ්‍ය කියලා කියන්නේ. එතකොට ඒවා ජනමාධ්‍ය එහෙම නැත්නම් සංහතික මාධ්‍ය බවට පත් වෙන්නේ. මොකද ඒවා සමාජයේ ආයතන විසින් ඔවුන් පාලනය කරන්න එහෙම නැත්නම් මිනිසුන් මෙහෙවන්න ඔවුන් යම්කිසි අරමුණක තබා ගන්න පොදු සමාජයේ පොදු භාවයක් ඇති කරන අපි සංවිධානයේදී අපි කිව්වා ප්‍රධාන අරමුණ තමයි පොදු භාවයක් ඇති කිරීම කියන එක. ඒ අය පොදු භාවයක් ඇති කිරීම සඳහා පාවිච්චි කරන දේවල්. ඒ අතර රූපවාහිනියට හිමි වෙන්නේ අර කිව්වාගේ සුවිශේෂතන. මොකද රූපවාහිනිය කියලා කියන්නේ එක පැත්තකින් ශ්‍රව්‍ය දෘශ්‍ය මාධ්‍යයක් ඇත්ත වශයෙන්ම. ඒ නිසා ඒක අර පුවත්පතටයි ගුවන්විදුලියටයි වඩාත් මිනිසුන්ට මනසට ඔවුන්ගේ සංවේදීතාවයන්ට ඔවුන්ගේ භාවයන්ට බලපාන මාධ්‍යයක්. අපි දන්නවා රූපහණිය කියන එක ගැඹුරු දේවල් සාකච්ඡා කරන මාධ්‍යයක් නෙමෙයි ඇත්ත වශයෙන්ම. රූපහණිය උගාක් විදිහට අද සලකන්නේ ඒක බොහොම විනෝදාත්මක මාධ්‍යයක්, ඒ වගේම බොහොම සැහැල්ලු මාධ්‍යයක් විදිහට තමයි සලකන්නේ. ඒක නිසා ඒ රූපහණිය තුළින් මිනිසුන්ට ඇති වෙන්නේ මේ අලුත් දැනුමක් ලබා දීමටත් වඩා අලුත් දෙයක් දැනගැනීමටත් වඩා මිනිසුන්ට යම්කිසි ආකාරයක වින්දනයක් යම්කිසි ආකාරයක මිනිස්සු අතර යම්කිසි අර මුළු දවස පුරාම මහන්සි වෙලා ඉන්න ඇයට යම්කිසි ආකාරයකට විඩාව සංසිඳුවා ගැනීමට තියෙන යම්කිසි ආකාරයක මේ තමන්ගේ අර පීඩනය තමන්ගේ විශ්‍රාන්තිය කියන විනෝදේ විශ්‍රාන්තිය ලබා ගැනීම තියෙන මාධ්‍යයක් විදිහට. ඒත් ඒ නිසා මෙතෙන්දී ඒ හින්දා මේක අර අතිවිශාල සමාජයේ ඉන්න මේ බුද්ධිමත්මත් නෙමෙයි ඒ වගේම ඕනම සාමාන්‍ය මිනිසුන්ට අපි කියන්නේ ඒක තමයි අපි සංහතිකෙන් කියලා කියන්නේ මැසස්ලට. ඒගොල්ලන්ගේ බුද්ධිමේ මට්ටම බොහොම පල්ලෙහා මට්ටමක තියෙන්නේ. ඒගොල්ලන්ට එහෙම තනියෙන් දේවල් හිතන්න අමාරුයි. ඒගොල්ලන්ට යම්කිසි නායකත්වයක් අවශ්‍යයි. එතකොට රූපවාහිනිය තමයි හොඳම මාධ්‍ය විදිහට ඉදිරිපත් වෙන්නේ. ඒගොල්ලන්ට ඒගොල්ලන්ගේ හැඟීම් වලට, ඒගොල්ලන්ගේ සංවේදනයන්ට ඒවට නායකත්ව දෙමින් ඒව මෙහෙවමින් සමාජය පවත්වාගෙන යනවා. ඔව් මම හිතන්නේ අපි ওই කාරණේත් එක්කම මේ මහාචාර්ය මාපා දැන් ඔය නව මාධ්‍යෙන් මේක ටිකක් සම්බන්ධ කරගත්තොත් අපි කොහොමද මහාචාර්ය මාපා මේ කාරණේ ටිකක් පැහැදිලි කරනු ලබන්නේ වර්තමානයේදී ඔය කියන අපි බෙදුවා තරමක් දුරට මේ ජන මාධ්‍යයන් කියලා කියවහම නූතන මාධ්‍ය නව මාධ්‍ය කියලා කිසියම් විදිහකට බෙදන්න පුළුවන්. දීර්ඝ නෙමෙයි අපි කෙටියෙන් අපි සඳහන් කරන කොයි විදිහ කරුණු ටිකක්ද අපි දරුවන්ට කියන්න පුළුවන්ව තිබෙන්නේ. නවමාධ්‍ය කියන එක තුළ අන්තර්ගත වෙන්නේ පැහැදිලිවම අන්තර්ජාලය සහ ජංගම දුරකථනය. එතකොට අර අපි ඉස්සෙල්ලා සාකච්ඡා කළා වගේ
එදාතිබිච්ච ගුවන්විදුලිය පුවත්පත රූපවාහිනිය සිනමාව මේ සියලුම දේවල් අද අන්තර්ජාලය තුලින් අපිට ග්‍රහණය කර ගැනීමේ හැකියාව තියෙනවා. එතකොට අන්තර්ජාලය අද බරපතල විදිහට ලෝකයේ දියුණු රටවල් වල ව්‍යාප්ත වෙලා තියෙනවා. අපේ වගේ රටවල් වල දියුණු වෙමින් පවතිනවා. ඒක සරල සාමාන්‍ය උපකරණයක් බවට පත් වෙමින් පවතිනවා. ජංගම දුරකථනයත් එහෙමයි. ඒ වගේම මේ නවමාධ්‍ය හරහා සමාජ ස්තර විශේෂයෙන්ම පොපියුලර් කල්චර්, ඒ කියන්නේ ජනප්‍රිය සංස්කෘතිකාංග එක්කලා එකතු කරලා තියෙනවා. අද අපි ගත්තොත් එහෙම අන්තර්ජාලය තුළ තියෙන ඊමේල්, ඒ ඊළඟට ෆේස්බුක් වගේ එකක් ගත්තොත්, බ්ලොග්ස් වගේ එකක් ගත්තොත් මේ වගේ සාධක හරහා සමාජයේ ඒකාබද්ධ කරලා තියෙනවා. සමාජයේ බරපතල විදිහට සම්බන්ධ කරලා තියෙනවා. මේකේ හිතකර පැතිත් තියෙනවා, අහිතකර පැතිත් තියෙනවා. අන්තර්ජාලය බරපතලම ඥාන භාණ්ඩාගාරයක්, ඥාන කෝෂ්ඨාගාරයක්. ඒ වගේම තව පැත්තකට ගත්තාම අන්තර්ජාලය හරිම පාලනය කළ නොහැකි නොහික්මුණු මාධ්‍යයක් විදිහටත් විද්‍යාඥයෝ හඳුන්වා දෙනවා. ඔව් මම හිතන්නේ අපිට ওই කරුණු අනුව පැහැදිලි කරගන්න පුළුවන් දේ තමයි මේ සංනිවේදනයේ ක්‍රියාත්මක වන ස්වરૂපය ගත්තාම ඒ වර්ගීකරණයකට භාජනය කළොත් ඉතාමත් ප්‍රාථමික මට්ටමේ සිට පුද්ගලයාගේ සිට කණ්ඩායමක් සිට තනි පුද්ගලයාගේ සිට පුද්ගලයන් දෙදෙනෙකුගේ සිට විශාල කණ්ඩායමක් කරා ඒ වගේම තාක්ෂණික මාධ්‍යංගයේ භාවිතයේ යනාදී මේ සියලු විදියට අපි වර්ගීකරණයක් කළොත් මේ සංවේදන ක්‍රියාදාමයේ සිදුවන ආකාරයේ ඉතාම සංකීර්ණ ස්වરૂපයක් ගන්න බව තමයි අපට පේන්න තිබෙන්නේ. ඒ නිසා අපි සංවේදන වර්ගීකරණයේ පිළිබඳව සාකච්ඡාව අපි ඔතන නිමා කරලා අපි ඊළඟ මාතෘකාවට යනවා. ඒ මාතෘකාව තමයි අපි ඉදිරිපත් කරන්නේ සංවේදන සංකල්ප පිළිබඳව ඉදිරිපත් කරන මාතෘකාව. එතන මේ මාතෘකාවේදී විශේෂයෙන්ම අපේ සාකච්ඡාවට භාජනය කළ යුතු කරුණු කීපයක් සඳහන් කරන්නට පුළුවන්කම තිබෙනවා. විශේෂයෙන්ම දරුවනේ මේ සංකල්ප කියනවා ගත්තම සෑම මාධ්‍යයකම දකින්න තිබෙන සංකල්ප. නමුත් සංවේදන සංකල්ප විශේෂත්වයක් තිබෙනවා. ඒ සංකල්පවල විශේෂත්වය තමයි මේක සමාජයත් එක්ක ජනමාධ්‍ය හා සමාජය අතර පවතින සම්බන්ධතාව වඩාත් අපට හඳුනා ගන්නට උපකාරී වන ලක්ෂණ සංවේදන සංකල්පවල තිබෙනවා. ඒක එකක්. තව පැත්තකින් ගත්තා මානව ඉතිහාසය තුළ මිනිසා විවිධ අවස්ථාවලදී මුහුණ දුන්න ආකාරය සහ මානව ඉතිහාසයේ සංදිස්ථානය අපට අවබෝධ කර ගැනීමටත් මේ සංකල්පයන් කියනවා ඉතාමත් වැදගත් වෙනවා. අපිට දීර්ඝව අපි මේ සංකල්ප පිළිබඳව සාකච්ඡා කරන්නෙත් නෑ. ඔබට විෂය නිර්දේශය තුළත් තිබෙන්නේ මේක සරල ආකාරයෙන් අවබෝධ කරගන්නට. නමුත් එකක් තිබෙනවා මේ සංකල්ප අපට අවබෝධ කර ගැනීමේදී ඔබට තරමක් දුරට සමාජයේ ඉතිහාසයේ සමාජයේ සිදුවෙන දේවල් ගැන තරමක් අවධානය යොමු කරන්න සිද්ධ වෙනවා. අප සඳහන් කරන්නේ සංවේදන සංකල්ප විදියට අපි තිරේ දිස් වෙන මේ අවස්ථාවේදී ඒ සංකල්ප කීපයක් පිළිබඳව අධිපතිවාදී සංවේදන සංකල්පය, නිදහස් මතවාදී සංවේදන සංකල්පය, සෝවියට් කොමියුනිස්ට්වාදී සංවේදන සංකල්පය, සමාජ වගකීම් පිළිබඳ සංවේදන සංකල්පය, සංවර්ධනාත්මක සංවේදන සංකල්පය හා ප්‍රජාතන්ත්‍රික සංකල්පය යනුවෙන් හඳුනන්නට පුළුවන් සංකල්ප කීපයක් පිළිබඳව දක්වන්නට පුළුවන්කම තිබෙනවා. මේක අධිපතිවාදී සංවේදන සංකල්පය කිව්වහම අපි මේදී හඳුන්වනු ලබන්නේ අධිපතිවාදයේදී තනි පුද්ගලයෙක් හෝ එහෙම නැත්නම් පුද්ගලයන් කිසියම් ආයතනයක් හෝ බල කණ්ඩායමක් විසින් විශාල පිරිසකගේ අදහස් උදහස් ඉදිරිපත් කිරීමට ඉඩ නොතබා යටපත් කරනවා නම් එය අධිපතිවාදී සංවේදන සංකල්පයක් විදිහට. ඔබ තිරේ දිස්වන ආකාරයට දරුවනේ ඔය දැක්න්නේ හිට්ලර් විසින් සමාජයේ තුල ජනමාධ්‍ය විශේෂයෙන්ම ගුවන්විදුලිය භාවිතා කරමින් විශාල ජනකායකගේ අදහස් උදාලට ඉත නොතබා ඔහුගේ මතය පමණක් ඉදිරිපත් කරන්නට සිදු වූ අවස්ථාව පිළිබඳව එක නිදර්ශනයක් විදිහට තමයි අපේ දක්වන්නේ. ඒ නිසා ලෝක ඉතිහාසයේ අපිට ගන්නට පුළුවන් නිදර්ශන රාශියක් තියෙනවා. අපි කෙටියෙන් සලකා බැලුවොත් එහෙම මේ අධිපතිවාදී සංවේදන සංකල්පය සිදුවෙන්නට පුළුවන් කරුණු රාශියක් තිබෙනවා. රටක සමාජය තුළ දේශපාලන බලයන් නිසා සිදුවෙන්නට පුළුවන් අධිපතිවාදී විවිධ ආගමික මතවාදයන් නිසා සිදුවෙන්නට පුළුවන් අධිපතිවාදී ලක්ෂණයක්, සංස්කෘතික ලක්ෂණයන් නිසා සිදුවෙන්නට පුළුවන් අධිපතිවාදී ලක්ෂණයක්, වාරණේ වැනි ලක්ෂණයන් නිසා සිදුවෙන්නට පුළුවන් අධිපතිවාදී ස්වરૂපයක් සිදුවෙන්නට පුළුවන්. ඒ වගේම යම්කිසි මාෆියා කණ්ඩායම් ක්‍රියාත්මක වීම නිසා ත්‍රස්තවාදී
කණ්ඩායම් ඒ වගේම පෞල් බලයේ වැනි විවිධ කරුණු මේ අධිපතිවාදී සංවේදන සංකල්පය සඳහා ඉදිරිපත් කරන්න පුළුවන් ඈත අතීතයේ සිට වර්තමානයේ දක්වාම අපි ගත්තොත් ගෝත්‍රික සමාජය දක්න නමුත් ඒක සංකල්පයක් විදිහට නෙමෙයි සලකන්නේ සංකල්පයක් විදිහට මේක සලකන්නේ අපි ජනමාධ්‍යත් එක්ක සම්බන්ධ කරගන්නෙමු නොයි නමුත් ඈත අතීතයේ සිට මේ අධිපතිවාදී ගෝත්‍රික සමාජය තුළ මේ මේ ලක්ෂණය මානවයාගේ තියෙන ලක්ෂණය දක්නට ලැබෙනවා අද ජනමාධ්‍ය යම්සියාරින් යටපත් කරනවා නම් ඒ යටපත් කිරීම තුළ තමයි අධිපතිවාදී ලක්ෂණයන් අප දක්නට ලැබෙන්නේ ඒක නිසා අපි ඊළඟ සංකල්පයේ විදිහට ගන්න ලබන්නේ නිදහස් මතවාදී සංකල්පය නිදහස් මතවාදී සංකල්පයේ පිළිබඳව මම හිතන්නේ සාකච්ඡා කරන්නටත් ඉතා විශාල කරුණු සමුදායක් තියෙන මහාචාර්ය මාපා අපි ගත්තොත් මේ නිදහස් මතවාදී ලක්ෂණයන් මොන විදිහටද සමාජය තුළ ක්‍රියාත්මක වන්නේ මේ නිදහස් මතවාදී සංකල්පය බටහිර සංවිධාන සංකල්පයේ විදිහටත් හඳුන්වනවා එක අවස්ථාවක දැන් අපි ගත්තොත් ගෝත්‍රික සමාජ අවධියේ ගෝත්‍රයේ පාලනය තිබුණේ විශේෂයෙන්ම ඥාන ශක්තියෙන් පිරිච්ච පුද්ගලයෙක් අතින් නෙමෙයි කාය ශක්තියෙන් අනුන පුද්ගලයෙක් අතින් ඒකමාර්ගික සංවිධානයක් තිබුණේ පරපතල පාලනයක් තිබුණා මේ විදිහට සමාජයේ විවිධ දේශපාලනික ආගමික සාධකෝත්සේ පාලනය වෙනකොට 17 වන සියවස වගේ වෙනකොට මේ නිදහසේ කතා කරන්න නිදහසේ අදහස් ප්‍රකාශ කරන්න අවශ්‍යයි කියන හැඟීම ලෝකෙ බිහි වෙනවා විශේෂයෙන්ම 17 වන සියවසේ ජෝන් මිල්ටන් 18 වන සියවසේ ජෝන් අර්ස්කින් තෝමස් ජෙෆර්සන් ඒ වගේම 19 වන සියවසේ ජෝර්ජ් ස්ටුවර්ට් වගේ අය පැහැදිලිවම ප්‍රකාශ කළා නිදහසේ මිනිස්සුන්ට අවශ්‍ය මතය ප්‍රකාශ කරන්න අවස්ථාව ලබා දිය යුතුයි කියලා. දැන් ඒ නිසා දේශපාලනික ආගමික විවිධ බලපෑම් මත මේ විදිහට අදහස් ප්‍රකාශ කිරීම පාලනය වුණත් අපි ඉස්සෙල්ලා කතා කළ අධිපතිවාදී සංනිවේදන සංකල්පයේ විකල්පය ඒකට හාත්පසින්ම වෙනස් එකේ අනිත් පැත්ත විදිහට නිදහස් මතවාදී සංනිවේදන සංකල්පය හඳුන්වා දෙන්න පුළුවන්. අද ලෝකයේ ප්‍රබලම අධිරකට මේ සංකල්පය වෙලා තියෙනවා. ඒ අනුව ප්‍රකාශන නිදහස පිළිබඳව අද සාකච්ඡා වෙනවා. විවිධ බලපෑම් වලට හසු නොවි නිදහසේ අදහස් ප්‍රකාශ කිරීම පිළිබඳව අද සාකච්ඡා වෙනවා. නිසා නිදහස් මතවාදී සංවේදන සංකල්පයට ඉතිහාසයක් තියෙනවා. ඒක එදා ඉඳලා අද දක්වා භාවිත වන ප්‍රබලම සංවේදන සාධකයක් විදිහට හඳුන්වා දෙන්න පුළුවන්කම තියෙනවා. ඔව් මම හිතන්නේ නිදහස් මතවාදය කියන එක පිළිබඳව සාකච්ඡා කරනකොට අපට පැහැදිලිව පේනවා වර්තමානයේ උනත් බොහෝ තැන්වල දැන් ඔය මානව හිමිකම් ප්‍රඥප්තිය වැනි ප්‍රඥප්තිවලත් මේ නිදහස් මතවාදීව එහෙම නැත්නම් යම් යම් රටවලින් පුද්ගලයන් තොරතුරු ලබා ගන්නට තිබෙන අවකාශයන් පිළිබඳව සාකච්ඡා කරනවා. ඒ නිසා මේ නිදහස් මතවාදී සංකල්පය කියන එකත් අපට තවත් ඉතා පෘථුල විදිහට සාකච්ඡා කරන්න පුළුවන්. නමුත් අපි මේ අවස්ථාවේ හැටියට අපේ දුදරවන්ට මූලික අවබෝධයක් ලබා දීම තමයි මේකෙන් අපේක්ෂා කරන්නේ. මම හිතන්නේ ඊළඟට අපට වැදගත් වන සංකල්පය තමයි සෝවියට් කොමියුනිස්ට්වාදී සංකල්පය. ටියුඩර් මම හිතන්නේ මේ සංකල්පය ටිකක් අර්බුදයටත් සහ යම් යම් විවේචන වලට භාජන වූ සංකල්පයක්. සමහර ප්‍රශ්න කරනවාද සෝවියට් සංකල්පයක් තිබෙනවාද කියන ප්‍රශ්න නගනවා. අනිත් පැත්තෙන් ගත්තාම මේක මම හිතන්නේ අද කොමියුනිස්ට්වාදී සංකල්පය කියලා හඳුන්වන ස්වරූපයක් තිබෙනවා. මේ පිළිබඳව ඔබගේ විග්‍රහය? ඔව් ඒත් වශයෙන්ම දැන් ඒක සංනිවේදන සංකල්ප අර කිව්වාගේකට යම්කිසි ඉතිහාසයක් සමස්තයක් විදිහට තියෙනවා. දැන් මුලින්ම අපේ මම හිතන්නේ දූදරුවන් දන්නවා දැන් මේක ඓතිහාසික පසුබිමත්. කියන්නේ මේ දැන් අද ඔය ප්‍රචලිත වෙලා තියෙන ඒ සංනිවේදන සංකල්ප විශේෂම 956 විතර විල්බර්ට් ශ්‍රාම් ප්‍රමුඛ කීප දෙනෙක් විසින් සම්පාදනය කරන ලද කෘතියකින් තමයි මේක මුලින්ම එළි දක්වන්නේ. ඔව්. එතකොට ඒකෙදි අපි තේරුම් ගන්න ඕනේ මේ සංකල්ප මේවා විද්‍යාත්මක සංකල්පම නෙමෙයි ඇත්ත වශයෙන්ම. මේ උගද්දුරට මොකද ඒ බිහිවිච්ච ඓතිහාසික අවධිය බලනකොට ලෝකේ ප්‍රධාන කඳවුරු දෙකකට බෙදිලා ඒ දෙක අතර විශාල විදිහට විද්‍යාව තාක්ෂණය ජනමාධ්‍ය මේ හැම එකක් අතරම ලොකු අභ්‍යවකාශය ඒ අතර ජය ගැනීම ලොකු තරඟයක් ගිය යුගයක් ඇත්ත වශයෙන්ම. එතකොට මේවා තුල හැම වෙලෙම අර පාක්ෂික භාවය ඇත්ත වශයෙන්ම තියෙනවා. එතකොට දැන් අද අපි වැළුවොත් මේ හැම සංකල්පයක්ම විග්‍රහ කරලා බැලුවොත් මේවා මේ විද්‍යාත්මක තාර්කික පදනමක් ඇත්තටම නැහැ ඇත්ත වශයෙන්ම. නමුත් අපිට ඒවා බටහිර ආධිපත්‍ය විසින් පතුරුලා තියෙන ඒවා නිසා ඒවා අද දැන් උදාහරණ විදිහට ඒ සංකල්ප හතර තමයි ලෝකේ මෑතක් වෙනකම්ම බටහිර මාධ්‍ය වේදේම බයිබලයේ විදිහට සැලකුවේ ඇත්ත වශයෙන්ම. ඔය පෝතියරිස් ඔෆ් ද ප්‍රෙස් එහෙම නැත්නම් මාධ්‍ය පිළිබඳ සංකල්ප න්‍යාය හතරක් කියන අදහස අද ඒක යල්පැන ගිහිල්ලා ඇත්ත වශයෙන්ම. නමුත් ඒ ගැන අද විවිධ
වෙනත් අදහස් ගොඩක් පහළ වෙලා තිනවා වේචන බටහිරි මරෝබ කිව්වා වගේම ඒ කියන්නේ සාකච්ඡා වෙනවා අද ලෝකේ වෙන තැනකට ගමන් කරලා තිනවා දැන් සෝවියට් කොමියුනිස්ට් මාධ්‍ය එහෙම නැත්නම් sannivedana සංකල්පය කියන එකත් ඇත්ත වශයෙන්ම ඒ කාලේ පැවතිච්ච සීතල යුද්ධයේ පසුබිම් කරගෙන තමයි මේ අදහස් නිර්මාණය වෙන්නේ. ඒතර ඒකෙදි ඒක ඒක හරියට දැන් මේ ආධිකත්වරුන් දක්වන විදිහට අර අධිපතිවාදී සංකල්පයේම යම්කිසි ස්වරූපයක් යම්කිසි දිගුවක්. ඇත්තටම බැලුවොත් අර අරකේ ඒ ඒ ඒ කෘතියේ සමස්තයක් විදිහට බැලුවොත් සංකල්ප දෙකයි තියෙනවා. එකක් සමහර කියන ටියුට දැන් මේ කාසියකද කාසියක දෙපැත්ත එකක් අධිපතිවාදී අනික සෝවියට් කොමියුනිස්ට්වාදී කියලා මේ දෙපැත්ත මේ එකම ලක්ෂණ වලින් යුක්තයි. නමුත් දැන් අපි දැන් එහෙම බැලුවොත් අපි සෝවියට් කොමියුනිස්ට් සංකල්පය දැන් බැලුවොත් හුඟක් දැන් අපේ පොත්පත් වල ලියලා තියෙන දේවල් බැලුවොත් ඇත්ත වශයෙන්ම මේ හුඟාදුරට ඒවා අවිද්‍යාත්මකයි. මොකද දැන් කියන්නේ එතන බොහොම අධිපතිවාදී මේ එක සීමිත කණ්ඩායමකගේ අවස්ථාවලට අනුව රටේ තියෙන පුස්තකාල රටේ තියෙන මාධ්‍ය රූපවාහිනිය ගුවන් විදුලිය මාධ්‍ය කරුවන් මාධ්‍ය සංවිධාන මේ ඔක්කොම පාලනය කරලා රජයට ඕනෑ කරන තොරතුරු විතරක් මිනිසුන්ට දෙනවයි කියන එක. එහෙනම් මේක ප්‍රජාතන්ත්‍රවාදී විරෝධී මේක ආඥාදායක ක්‍රමයක්. මේක ඇත්ත වශයෙන්ම අමූලික බොරුවක්. මේක අමූලික බොරුවක්. මේක තමයි අපි දැන් අපිට සිංහලෙන් ලියලා තියෙන පොත් කොච්චර ගත්තත් තියෙන ওই ටික තමයි ඇත්ත වශයෙන්ම. නමුත් මම හිතන්නේ සෝවියට් කොමියුනිස්ට් සංකල්ප දැන් ශ්‍රාම් හඳුන්වන්නේ ඒ විදිහට තමයි. නමුත් මේ ඒ තිබුණේ සමාජවාදී සංනිවේදන සංකල්පය තමයි. දැන් ඒක තිබුණේ සමාජයේ බොහොම සාධාරණ සමාජ ක්‍රමික ක්‍රියාත්මක සංනිවේදන සංකල්පයක්. අපි තේරුම් ගන්නවා දැන් දැන් ඔබ ඉදිරිපත් කළා අධිපතිවාදී සංනිවේදන සංකල්පය බොහෝ විට මධ්‍යතන යුගයේදී වැඩවසම්වාදී යුගයේ රදළ යුගයේ රජවරුන්ගේ එහෙම නැත්නම් එහි හිටපු රාජ්‍ය නායකින්ගේ නිලමේවරුන්ගේ ඒගොල්ලන්ගේ අත්නෝමතික බලය තමයි රජාගේ මතය තමයි පොදුවේම ජනතාවගේ මතය බලපත් වෙන්නේ. එතකොට එතන පැහැදිලි. දැන් මෙතන මෙතන දසලක් සංඛ්‍යාත ගොවි කම්කරුවෝ සහ බුද්ධිමතුන් ගැන සාමූහික සමාජ සංවිධානයක් තියෙන්නේ නැත්තේ වශයෙන්. එතකොට මේක තුල යම්කිසි සුළු පිරිසකට තමන්ගේ බලය අත්නොමුතික පාවිච්චි කරන්න බෑ ඇත්ත වශයෙන්ම. එහෙම බැලුවහම. එතකොට දැන් මෙතන එහෙම බැලුවොත් මේ මත මේ සෝවියට් කොමියුනිස්ට් සංකල්පය තමයි වඩාත්ම ප්‍රජාතාන්ත්‍රික සංකල්පය. අනිත් පැත්ත ඇත්ත වශයෙන්ම වෙන්නේ. දැන් අපද දැන් අපි වැතු දැන් අද දැන් දැන් ඉතින් ඒකින්ද ඇත්තටම මේක දැන් නමුත් ඒක අපි තේරුම් ගන්න ඕන නැහැ ඇත්ත වශයෙන්ම. මෙතන තියෙන මේ දරුවන්ට තේරුම් ගන්න ඕනේ මේකේ අර මම එක තමයි ඒ පසුබිම කිව්වේ මේක අර මේ මේ සංකල්ප බිහි වෙන්නේ යම් කිසි ආකාරයක මේ අර ඓතිහාසික වශයෙන් අර වගේ ලොකු මේකත් දැන් හුඟක් අද දැන් දැන් හුඟක් අපේ පොත්පත් වල තියෙන්නේ සෝවියට් විප්ලවයෙන් පස්සේ 1917 මාක්ස් මේ දැන් අපි බින්දුවර මේ තිරය දකින්නවා ඒංගල්ස් ඒ වගේම ලෙනින් ඒගොල්ලන්ගේ අදහස් සහ ඒගොල්ලන්ගේ සංකල්ප වල එකතුවකින් ක්‍රියාත්මක වෙච්ච ඒ සමායතුරු ක්‍රියාත්මක සංකල්පයක් කියන එක. ඒතකොට ඒ සංකල්පයේ දැන් හුද්දුරට ඒකේ තියෙන ගති ලක්ෂණ විදිහට හඳුන්වන්නේ ඔය පෝතියරිස් ඔෆ් ද ප්‍රෙස් කියන පොතේ මානව නිදහස සීමා කිරීම, අදහස් ප්‍රකාශ කිරීමේ නිදහස සීමා කිරීම ඒව හරිම විවාද සම්පන්නයි. දැන් කොහොම සීමද? දැන් උදාහරණයක් අපිට මේ ප්‍රශ්නෙම නගන්න පුළුවන් අද තියෙන සමකාලීන ඇමරිකානු මාධ්‍ය සම්බන්ධයෙන්. ඒතකොට ඒක දැන් අපි කියන ස්වතන්ත්‍රවාදී එහෙම නැත්නම් ඔය දැන් මේකේ තියෙන විදිහට මේ නිදහස මතවාදී කියන්නේ හරි වචනේ ස්වතන්ත්‍රවාදී මාධ්‍ය සංකල්පය. ඒතර ඒ ස්වතන්ත්‍රවාදී මාධ්‍ය සංකල්පය තුල අද පුළුවන් ද එතකොට ඇමරිකාක් සත් ජනපදයේ කොමියුනිස්ට්වාදී අදහස් පතුරවන්න? අද පුළුවන් දැන් අද මගේ දැන් එතන ඒතර අධිපතිවාදී සංකල්පය එතනත් ක්‍රියාත්මක නැත්ත වශයෙන්. ඒ හින්දා හරිම විවාසයි. ඒ හින්දා මේකෙන් මම හිතේ බොහොම අර විවාද මේ ਵਿਚਾਰාත්මකව මේක අපි තේරුම් ගැනීමේ තැනකට ඇවිල්ලා තියෙනවා. නමුත් අපි මේ දූදරුවන් විදිහට මේ ඒගොල්ලන්ට මේක තව ගවේෂණය කිරීම අවශ්‍යයි ඇත්ත වශයෙන්ම මම හිතන්නේ මේ මේක නමුත් දැන් මේ සෝවියට් කොමියුනිස්ට් මාධ්‍ය සංකල්පය අර ඔබ කිව්වා වගේ ඒක අර කොමියුනිස්ට් සංකල්පය කියලා සමහර වෙලාවට හඳුන්වනවා. නමුත් මේක මේ මොකද ඕනෑම sannivedana සංකල්පයක් ඒ සමාජයේ තියෙන සමාජ ආර්ථික මේ ගති ලක්ෂණ අත්පත් කර ගන්නවාමයි. ඒක වළක්වන්න බෑ ඇත්ත වශයෙන්ම. එතකොට දැන් දැන් අපි ගත්තොත් දැන් එතකොට දැන් දැන් සෝවියට් සමාජය කියලා කියන්නේ පන්ති විරහිත පොදු ජන පොදු දේපල ක්‍රමයක් තියෙන පන්ති. එතකොට ඒක එක පන්තියක් අල්ලගන්න බෑ sannivedana. එතකොට ඒක මහජනතාවගේ අදහස විතර ඉන්නේ ඇත්ත වශයෙන්ම. තර මහජනතාව ඒ සමාජ සංවිධානයේ ගොඩනැගිලා තියෙන විදිහට එන්නේ අර ඉතාමත්ම බිම් මට්ටමේ මේ මේ අර කණ්ඩායම් වල නාගරික
ග්‍රාමීය අර්ධනාගරික ප්‍රදේශවල මිනිසුන්ගේ සාමූහික සමූහයන් තුලින් ඒකක තුලින් එන අදහස් සර්ය සංවර්ධනය පිළිබඳව රටේ සංස්කෘතිය පිළිබඳව සදාචාරය පිළිබඳව ඒව තමයි සාකච්ඡා වෙන්නේ නැතවනේ. එතකොට ඒතර ඒ අර්ථින් ගත්තොත් ඒක තමයි මම කියන්නේ වඩාත් ප්‍රයන්ත්‍රවත් ස්වරූපයක් කියන එක. නමුත් දැන් අද අපි ගත්තොත් අද ලෝකයේ තියෙන සංනිවේදන ඒක මේකට දාලා බැලුවොත් දැන් එතකොට දැන් ඇමරිකා එක්සත් ජනපදයේ වගේ එහෙම නැත්නම් යුරෝපීය රටවල බැලුවොත් සංනිවේදනයේ අද මුළු සමස්ත ලෝක සංනිවේදෙම ලෝක සමාගම් හතක් විසින් පාලනය කරන්නේ. ඔව්. पवतीन समाज देशपालन क्रम वेकल हंधुरा बेत्वासम अभी मिथन सन्नीवेदन तीन लुकुम मे क्रमवेदी वेरासम एक क्रियावली अदाल समाज तीन गति लक्षण तेक्तम सन्नीवेदन संकल्प सन्नीवेदन संकल्प कीपेम गति लक्षण एक समाज तीन पुलवादी हेम तीन पुलव එතකොට දැන් ඊළඟට දැන් අපි දැන් සෝවියට් කොමියුනිස්ට් සංනිවේදන සංකල්පය ගැන ඔබ විද මතිමතාන තියෙනවා කියලා. නමුත් වඩාත්ම ප්‍රචලිත මතය තමයි එය ඉතාමත්ම ආඥාදායක ඉතාමත්ම සුළුතරයේ මත විතරක් සලකන මතයක් කියන එක. ඒක ඒක අතිවාසයෙන්ම බොහොම මතවාදී එහෙම නැත්නම් බොහොම අවිද්‍යාත්මක අදහසක්. ඒතකොට ඒක 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 තමයි මෙතන තියෙන ගැටලුව ඇත්ත වශයෙන්ම. දැන් නමුත් දැන් අපේ සංනිවේදන අධ්‍යයන ශාස්ත්‍රයේ තුලට දැන් මේක මේ වෙනත් අධ්‍යයන ශාස්ත්‍රයන් තියෙනවා ඇත්ත වශයෙන්ම. මේ මේ මේක ඔව් මම හිතන්නේ ඔබ මෙතන පැහැදිලි කරන්නේ මේක ඇත්තට අපිට පැහැදිලි කරගන්නට වෙන්නේ එක්තරා විදිහකට මේ සෝවියට් කලින් සෝවියට් දේශය කියන ඒ සමූහ ආණ්ඩුවේ පැවතුණු ලක්ෂණයන් පදනම් කරගෙන තමයි අපිට මේ කමියුනිස්ට්වාදී සංකල්පය පැහැදිලි කරගන්නට සිද්ධ වෙන්නේ. ඒක නිසා බටහිර වලින් ඉදිරිපත් වෙන සියලු මතවාදයන් මේ පිළිබඳව සත්‍ය නොවන බවත් ඒ වගේම මේ කරුණු අපි පැහැදිලි කර ගැනීමේදී සැබවින්ම ඒ ජන සමාජයේ අවශ්‍යතාවන් මත ඒවා ඉටු කරපු ආකාර ජනමාධ්‍ය ඒ වෙනුවෙන් කැපුණු ආකාරයත් අපට විමර්ශනය කරන්න සිද්ධ වෙනවා. අපි ඊළඟ සංකල්පයේ විදියට සලකනු ලබන්නේ සමාජ වගකීම් සංකල්පය. දැන් සමාජ වගකීම් සංකල්පය මා හිතන්නේ ඉතාමත් අද සාකච්ඡා කළ යුතු ඒ වගේම අර්බුදයට පත් වෙලා තිබෙනවාද කියන කාරණයත් එක පැත්තකින් සලකා බැලිය හැකි සංකල්පයක් තමයි මේ සමාජ වගකීම් සංකල්පය. දැන් සමාජ වගකීම් සංකල්පය කියවෙන්නේ ජනමාධ්‍ය සමාජයට වගකීමකින් යුක්තව කටයුතු කළොයි කළ යුතුයි කියන අදහස තමයි මේදී ප්‍රකාශ වන්නේ. ඉතින් ඒ නිසා ජනමාධ්‍යවලට යුතුකමක් තිබෙනවා තමාගේ වැඩසටහන් ඒ වගේම සංදේශයන් ඉදිරිපත් කිරීමේදී ග්‍රාහකයාගේ මනසට පීඩාවක් නොවන්නට උන්ට අයහපත් නොවන්නට ජන සමාජයේ යහපත් සමාජයක් කරා මෙහෙයවීමට ජනමාධ්‍යන්ට වගකීමක් තිබෙනවා කියන එක තමයි මේ සමාජ වගකීම් සංකල්පයේදී සාකච්ඡා කරනු ලබන්නේ. මේ සංකල්පයේ බිහි වෙන්නට එක හේතුවක් වුණේ ජනමාධ්‍යන්ට චෝදනාවක් ආවා ජනමාධ්‍ය නිසා තමයි සමාජය තුළ අපරාධකරුවන් මිනිමරුවන් ස්ත්‍රී දූෂකයන් ඒ වගේම විවිධ ළමා අපචාර විවිධ විදියේ ප්‍රචණ්ඩ ක්‍රියා දූෂණ වැනි දේවල් ඇති වෙන්නට හේතුව තමයි ජනමාධ්‍ය එක්තරා විදියකට බලපෑමක් සිදු කිරීම නිසා කියලා. මේකට ප්‍රතිවිරුද්ධ මතයක් දෙනවා. සමහරු කියනවා එහෙම නෙමෙයි පුද්ගලයාගේ තිබෙන යම් යම් ලක්ෂණයන් අනුව තමයි ඒ බඳු දේවල් සිදු වෙන්නේ. ඒවට ජනමාධ්‍යන වග කියනට අවශ්‍ය නැහැ කියන කොහොමත් මේක මතවාද සහිතයි. කොහොමත් අපි සලකා බැලිද්දී තමයි ජනමාධ්‍ය වලට කිසියම් වගකීමක් තිබෙනවා. ඒ වගකීම පැහැර හරමින් කටයුතු කරනවා නම් ඒ සමාජයට අයහපතක් වෙනවා. ඒක නිසාම තමයි සමාජ වගකීම් සංකල්පයට අයත් වන අපේ නීති රීති අනපනත් රාශියක් දකින්න තියෙනවා. උදාහරණයක් විදිහට අපි ගත්තා දැන් බුද්ධිමය දීපල පනත මේ සඳහා දැක්විය හැකි එක්තරා විදිහක පනතක්. ඒ වගේම කෘති අයිතිය පිළිබඳ පනත, රැඟුම් පාලක පනත, පුවත්පත් මණ්ඩල පනත, රූපවාහිනී පනත, සිනමා පනත මේ පනත් වලින් ඉදිරිපත් වන්නේ ඒ මාධ්‍ය සමාජයට සිදු කළ යුතු මෙහෙය යනාදී පිළිබඳව කිසියම් ආකාරයක විශ්ලේෂණය කිරීමක්. අද මම හිතන්නේ සංවේදන මාධ්‍ය නිසා කිසියම් විදියකට විශේෂයෙන් කුඩා දරුවන්ට අයහපතක් වෙන අය කාන්තාවන්ට විශාල අසාධාරණයක් වෙනවා කියන කාරණේ සමාජය තුළ සාකච්ඡා වෙන දේවල්. මේදී මේ සමාජ වගකීම් පිළිබඳ සංකල්පය තමයි ඉතා ඉදිරිපත් වන්නේ. ඒ වගේම දුතරුන් ඔබට පේනවා ඇති සමහර මාධ්‍ය නම් යම් යම් දේවල් වාර්තා කරනකොට ඉතාමත් මා හිතන්නේ වගකීමකින් තොරව වාර්තා කරන බවකුත් දකින්න තිබෙනවා. සමහර ඔබ දැක ඇති සමහර මරණ සිදුවෙන දේවල් එහෙම නැත්නම් මිනිසුන්ගේ මල කඳන් ඒ ආකාරයෙන්ම හරිම සමීප රූපවලින් දක්වනවා.
मेथन दी अभी विशेष मध्यम वाक्यम मध्य कर्वा सामजेट पणिमिडे दी युक्ति सीधे मे कि वार्ताक निपाकिन वार्ताक युक्ति सीधे किबू दीवल तोरागत युक्ति सामज वाक्यम संकल्प साकाचाक्र लमन कारण इकनी सा ग्राहक्य रखगनट इवागेम निर्माण कर्वन रखगनट सामजी विविध अयापद्य मुद्वागन तमए मे संकल्प इदिपत्वाने एक उदाहरण उबलंग जंगम दुराकथन प्रावीच्यकलवाणी सामज वाक्यम की युक्त एक हेमति सेम अनीत बाधा वाक्य पावीच्यकना ये सामज वाक्य दुरास्तवीम इन सामता मे फील बंदोबट धर्मा दुरट हितान सिद्धवेनो अभी ईलंग संकल्पे विधियट सरकन लभन संवर्धनात्मक संकल्पे माचार्य माप अभी मे मे संकल सदना संवर्धनात्मक सन्वेदन संकल्पय बिहिवेन्ने विशेषेम तुंगनि लोके रटवल संवर्धनावश्यताव मत मुखद मूलिंग जनमाद्य भावितरगणेमेदि प्रबल अधास किस्मतु ने संवर्धने सन्ध जनमाद्य भावितरगत की किल एक विशेषेम विलबर्स्ट्रॉम वगे के ओगे मास मीडिया नेशनल डेवलपमेंट के कृत्य एवगेम एवरेट एम रोजर्स डेनियल लर्न मे वगे आय इताम बरपतलेट जनमाद्य कोहमद संवर्धने सदा भावितेट गत हेकिन कारण पिली बंदव साकच्चा कर लतीन एक अपीट अपेरटे उदाहरण गत्तोत अपेरटे संवर्धने संबंधव के बंधु आकार वगके मद जनमाद्य तीन के कारण माध्य वशेन अपवटहागत युतवेनवा एनिसा विशेषम संवर्धने संबंधव जनमाद्यंगे सहायक नेतुव अनागत वेडसटहन क्रियात्मक किरीम असीरुवेनवा एनिसा संवर्धने संधा यन गमने प्रबलदायकत्वयक जनमाद्य तीनवा कियनकाई मेकेन अदाहस करन मम हितने अपि ट्यूड ईलंग अपि प्रजातांत्रिक संकल्पे इतमत केटीयन संधान करन लक्षण को संदरागन प्रजातांत्रिक संकल्पे किला कियन्ने दैन विशेषम एकत बटहिर संकल्पयक एतकोट एक अर समाजे समाजे कियन्ने विविध पुद्गलयन विविध अदहस तियन विविध आर्थिक समाज तलवल जीवत वेन अय एतकोट मे अय अर उपकालीन किव्वागे रटे तियन राज्यत एक्क आंडुवत एक्क एवत एक आयतत एक्क कटयुतु करनवा एहिदी मे हेम पुरवासयेकुट मे यम किसि आकारयक अहितियक तियनवा तोरतुरु वलट ए वगे यम यम देवल देन गैनीमट तमंगे देशपालन क्रियावलियन्ट ए मत दरीमट एवट सहभागी ආගෙවීමට තමගේ මතය ප්‍රකාශ කිරීමට ඒවට දායකත්වය සැපීමට ඒ සඳහා ජනමාධ්‍යට තියෙන සාපේක්ෂ වශයෙන් තියෙන නිදහස ඒ නිදහස අර ප්‍රජාතාන්ත්‍රික ක්‍රියාවලිය බල ගැන්වීම සඳහා එහෙම නැත්නම් ඒකට දසලක්ෂ සංඛ්‍යාත මිනිසුන් ඒකට ආකර්ෂණය කර ගැනීමට ඒතර ඒ කියන්නේ සමාජයේ මෙතන සලකනවා සමාජයේ හුඟක් දුරට අපි කියමු සිවිල් සමාජය එහෙම නැත්නම් පුරවැසි සමාජය මේ සමාජයේ ඉන්න මේ පුද්ගලයන් යම් කිසි ආකාරයක අර ගතානුගතික සංකල්පත් එක්ක මේ දේශපාලන සංවර්ධන ක්‍රියාවලියට තීරණ ගැනීමේ ක්‍රියාවලියට මැදිහත් වීම බොහොම අවමයි එතකොට ප්‍රජාතාන්ත්‍රික සංකල්පය තුලින් හුඟක් දුරට තීන්දුව මේ අදහස් වෙන්නේ මේ මේ ඒ ජනතාවට අර අර තමන්ගේ ජීවිතයේ වැදගත් ක්ෂේත්‍ර වන සමාජයේ ආර්ථිකය දේශපාලනය සංස්කෘතිය මෙන්න මේ මේවා සම්බන්ධයෙන් තීන්දුව ගැනීමට අවශ්‍ය කරන ආකාරයේ පසුබිමක් නිර්මාණය කරනවා මම හිතන්නේ ඔබ පැහැදිලි කරන්නේ දැන් පොදු ජනතාව නියෝජනය කරමින් මේ මේ සංකල්පයේ බොහෝ කොට නිර්මාණය කියන එක මම හිතන්නේ අපි මේ රජයේ දැන් බලයෙන් යම් යම් දේවල් පටවන් නැතුව පොදු ජනතාව සාකච්ඡා කරන ජනතාවගේ මතයට වඩා අවධානය යොමු කරමින් සිදු කරන සංකල්පයක් විදිහට තමයි මම හිතන්නේ ආචාර්ය ටියුඩර් මේක පැහැදිලි කරන ලැබුවේ මම හිතන්නේ දූදරුණි අපට මීට වඩා කාලයක් තින් නැහැ අප අද සාකච්ඡාවට භාජනය කළේ සංවේදනයේ මූලික ලක්ෂණයන් විදිහට තියෙන ඔබේ මුල් පාඩම් වල තිබෙන සංවේදන වර්ගීකරණය සහ සංකල්ප පිළිබඳව සාකච්ඡා කිරීමක් මේ සංකල්ප තුලින් අපි බොහෝ කොට සහ වර්ගීකරණය ඉදිරිපත් කළේ සංවේදන स्वरूपयां अवबोध करगेनीम सह एव पिलिबंदो किसियां वटहा गेनीम केट ओबट जनमाध्यवल तिबन लक्षण्यान इतामत् मेनविंग अद्दिने किरिमि वेदगत् वेनवा अद साकच्छावट सहभागी वुणा केलनी विश्वविद्यालये जनसन्निवेदन अध्ययनांशे महाचार्य मापा तिलकरत्नत् एवगेम कोलंब विश्वविद्यालये होरण श्रीपाली मंडपे मंडपाधिपति आचार्य ट्यूडर वीरसिंह मम देदिनाटम बहुम स्तुतिवंत वेनवा।